සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැහැවත්න්නේ උතුම් බුදුගුණ පදයක් අසන්නට ශ්‍රවණය කරන්නට ලැබීම මොන තරම් නම් භාග්‍යවත්දකමක්ද. ඒ භාග්‍යවන්තු වෝබට තවත් ධර්මදායාදයක් තිල්ල කරමින් සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් ඔතු මූ දායකත්ව සද්ධර්මදේශනයක් සමාරම්භ කරන්නටයි මේ සූධානම. සුපෘදු පරිදි දශ පොත්වන්නට අදවසේදත් මේ පින්වත් මැදිරි පරිස්රයට වැඩම කරන්න යදුණු. කහපොල ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උබය මහාවිහරාදීපති කම්මටානාචාර්ය පූජනීය තපෝවනේ අරය දජ අප පින්වත්ස්වාමින් වහන්සේ අබ හැම දෙනාමෙක්ව සාධනාද පෞත්තුමින් දම් සභහමණ්ඩ පේට පිළි ගනිවෝ. සාධෝ, සාතෝ සාධෝ. සුපින් වත් මේ උතු ූ සදධරම දේශනාව සඳහා අද දවසේ දයිකත්වය ගැනමින් කටයුතු කරනවා සුරෙන් ජනිනදාස සහ ඒAPි ජිනදස යන පියපතුන් දෙපල ඇතුළු පවුලේ පින්වත් පිරිස විසේ. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මොනිරාජස්සුනන්තුසග්ගමක්කද. දම්මස් සවනකාලු අයංබදන්තා, දම්මස්සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින් අස්සියලු දෙනාම බම සද්ධහාවෙන් ගෞරවෙන් නුක්තව බෞද්ධමාතිචාලී. ශලාවට පැමිණුණ ලංකාවාසිී ලෝකවාසී සියලුම චනයාට නිවන් මඟට උපකාරවීම සඳහා ධර්මදානමය පින්කමක් සිද් කරන්නට සස්ුරෙන්චින දසහ ඒ පීචින දර්ශයනපිය පුතුන් දෙදෙනගේ දනපරිත්‍යයාගෙන්. තමයි මේ ධර්මදානමය පින්කම සිද කරන්න. සරෙන්න්පතාගේ රෝගි තත්ත්වය සම්පූර්ණය නිරෝගි බවට පත්වීම බලාපොරොත්තයන රට ජාතිය වෙනෙන් දිවී කැපක් කල අපාතිී වදාල සියලුම ශ්‍රී ලාංකය සාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. තමදිවිය පරද්දුවට තමා රට ජාති වෙනෙන් කැපවී දිවිපිදූ සියලුම රණ විරවාන්ට පින් අනුමෝදන් කිරීම සහ ආබාධිතරාණ විරවාන්ට සුවය ප්‍රර්ථනා කරනවා සම්බෝධ වි රාධීප්‍රති බොර ලදේ වජ්ලා ඥානහිමයන් ප්‍රධන කොට තාරණ බද සංගමය සියලුම සාමාාජිකඉන්ස පාර්ථනා කරනවා. ෙන දස පවුලේ පරලවස පසරම ඥාතීන්ට පිහනු මෝදන් කරනවා දේශකයණන් වහන්සේට නිරෝගිෂවය පාර්ථනා කරන උන්වහසේ කැමති බෝධයකෙන් නිවන් සවය පාර්ථනා කරනවා. මෙන මේ ආරම නුට්ටික තාමත්ම පිරිසිුදු සිතු විලි පිරිසුදු චේතනා සිතු විඩි මෝලික්ක කරගෙන තමයි මේ උදාාරූපෙන්කම සිද්ධ කරන්න. මනුස්සත්ත පිලාබ දුල්ල බොලෝ කස්මින්. නසාාත්ම භාවයක් ලැබීම බොම දුර්ලභ කාරණයක් සද්දම්ම සවනෝ දුල්ලබ ලෝකස්මින් එ තතාගත දහම ශ්‍රවණය කරඩ ලැබීම ලෝකේ දුර්ලභකාරණයක් බුද්යෝත් පාතකාලෝ දුල්ල බොලෝකස්මින් බුදු කෙනෙගගේ පහලවීමත් ලෝකෙ දුර්ලබ කාරණයක් ඒනන් සම්බුධ ශාසනයක් පවතිනවා තතාගතයන් වහන්සේ නැතිව වුණාට තථගතයන් වහන්සේ වගේ ධර්මය ලෝකේ වවෘර්තවතින සාාත්ම භවයක් ලබල තියෙනවා කියනදේ හොඳට තේරෙනවා මේ හොඳටම ප්‍රමාණොත් ධර්මය තේරුම් ගන්ඩ අවබෝධ කර ගන්්ඩ වටහා ගණ්ඩ සේකග වූ සිතින් බනහ තැන් පත් වූ සිතිි අපි මේ මෙතෙක් දේශනාය කරගෙනාව විශුද්ධි මාර්ගය අදත් විශුද්ධි මාර්ගය කංකා විත්තරන්න විශුද්ධිය පිළිඳවයි දශනා කංකාගැනෙ එකක අවිශ්වාස වීමති. එ සැක නැතිකරගෙන සියලුම දිට්ටිවලින් මිදෙන ආකාරය. දිට්ටි කියන්නේ වැරදි දෙැකීම.ඒ වැරදි දැකම්වලින් නිදහස්සලා සම්මාධදිට්ටියට එන්නේ කොහොමද කියන කාරණය. ඇයි අපට තාම සම්මාදිිට්ටියයට එට බැරිවුණා. සම්මාධිට්ටිය රාාවනං අපි චතු්‍රාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා ත සම්මාධිට්ටි. එනම් තාම අවබුදු නැහැ. අවබුද්ධ නොවනු නිසා. නැවත නැවත බනහ්ඩ වාඩි වෙන්ඩෙන එන අදත් මේ කවබෝධ කරගත්ය නැත්තාම් තවත් දවසක බණහන්ඩ වාඩි වෙන සසරෙන් නි වනට බණ කියන්නේ එනිසයි මංකි වේ තැන් පත්වූ සිතින් හ ආරය න්‍යාය හේතු පල දහමයි ආය න්‍යාය හේතු පල දහම ඒ කියන්නේ යම් තැනක හේතු අක්තියනද එතන පලයක් කටගන්න එකතමයි බුදුරජාන් වහන්ස ඉදිරිපත් කරපු න්‍යාය අපි පසුගිය දේශනාවල සිද්ධකරා ඇස බාහිර රූප කන හේතු පලානුව සකස්්‍යෙන ආකාරය කන බාහිර සබ්ද ඒදක නිසා හැදෙන සිත හේතු පලානුව සකස්්‍යෙන ආකාරය පෙර භවය වර්තමාන භවය හනාගත භවය සම්බන්ධ කරලා ඒයනුව කමස්සකතා සම්මා දිට්ටි පිළිබන්ධව අපි දේශනා කළ. විපස්සන සම්මා දිිට්ටි හාත් චත්‍රාරි සත්‍යය සම්මා දිිට්ටි පිළිබඳව දේශනා කළ. මේ ධර්මතාත්වන අපට අනු පිළිවෙලට එන්ඩෝනය. කම්මස්සකතා සම්මා දිටි කර්මයට අනුරූපවයි සිද්ධ වෙන්නේ. විපස්සනා සම්මා දිිට්ටි පටිස්ත සමුපා දේට අනුවයි හේතු පළ දහමානුවයි සිද් වෙෙන්. එ දුක් දුකට හේතුවක්තියනෝ දුක නැතිකිරීමක්තියන ැකිරීම මාර්ගයක් තියනවා. දුකාරය සත්‍යය දුක සමුධාරය සත්‍යය දුක නිරෝධාරය සත්ත්‍යය දුක නිරෝධගාමිණ ප්‍රතිපදාාරය සත්‍යය. අද දේශනා කරනව තවත් ඉන්ද්‍රියධර්මයන් එකක් හෝ දෙකක් ඕ කීපයක් මූලික කරග. පනයිස් ඇහැ පිළිබඳු පසුගිය දේශනා වලතිී නො. අද දේශනා කරනව නාශ්‍යය ාහිර ගන්ධය ඒ දෙකර නිසා හැදෙන සිත. දවා සම්මුති වචනයක් ප්‍රඥප්තියන් සතර මහා දාතුවන්ගේ සතරමහා දහතුන් හදුුනගන්ඩ දීලතියන නමක් වේ. ඇබේෝක සත්‍යය සත්‍රමහා ධාතු නාසේකන සම්මුතිවච්චනය නාසයක්නඒ නිර්මාණය වෙලා තියෙන සකස්්‍යලා තියනෙන සතරමහා දහතුන්ගේ සත්‍රමහදාාතුන් ආාශ චිතක්ෂණ දාහතයිය. තත්පරය ලක්ෂෙකට බෙදුවත් තීට තර කෙටි කාලයයක් තුළ වනාසය කියන සතරම හදාාතුන්ගේ පටන් ගැන්ම හැඩය පැවැත්ම විනාශය සිද්ධ වෙන. පටන් ගැන්ම සිද්ධ. හැඩයත් සිද්ධ වෙන. පැවැත්මත් සිද්ධ කරනම විනාශය සිද්ධ කරන. කොච්චර කාලයක් තුළද චිතක්ෂණ දාහතක් තුළ. තක්ෂ හතක් යන තත්්පරයා ලක්ෂකට බෙදුවත් ඉට වඩ කටි කාල ඇතු ලෙ හැබැයි අපට තියෙන බොපේනම් ඇයිඒ පේ කරුණු හතරක් ඔය සඳහ ප්‍රත්තිය වෙන උපකාර වෙන ප්‍රත්ථේකයන් උපකාර වෙන. වර්තමාන මේ මොහොතේ ප්‍රවෘත්තියේ දදි පැවැත්මේදී මකදද කර්මයෙන් හදන සත්‍රම හදහතුන් සුද්දාාශ්‍ර කලාපේ සත්‍රමාධාතුන් ව සුද්දාාශ්‍රක කලාපේ කර්මයෙන් හදනෝ සීතෝෂනානුව හදනව සිතේ ප්‍රවෘතිය අනවා හදනව ආහරෙන් හදනු සථගතයන් වහස දේශනා කරනවා අකම්ම චිත්ත ඉරතු ආරකෙන ප්‍රථ්‍යය හතරය නැවත 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 මේ සහදනව සකස් කරන එනිසා පැවත්මත් තියෙන බවපයන. ඕට මෝලික ධර්මතාවේ පෙරකර්මය මෝල ධර්මතාව පෙරකර්මය ඇයි පෙරකර්මයෙන් කෑන්. පටන්ගත කරමයඉ හැඩේ හැදේ කර්මයෙන් නිසා පැවැත්න කාලය තීරණය කළේ කර්මය නිසා. අවසානය තීරණය කළත් කර්මය උදාහරණයක් ගත්තොත් කුසරච්චරුවන්ගේ නාශය මූන මැද්දී කැව්මක්ඒට හැඩියේ හැදුවිය කවද පටන් ගැන හැදුවිය කවුද. පැවැත්ම හැදුවිය කවුද අවසානය හදිය කුද කර්මය වින් හද. එනිසා තමයි තාගතයන් වහසේ දේශනා කරනයක කරමයට යිති. මය කියනමකක් සිතුවිල්ලක් සිතුවිල්ලෙ බලවත් බව කර්මය සිතුවිල්ලක් කර්මයක් වෙන්නේ කර්ම විඤ්ඥානයක් වුණොත් ප්‍රතිසන්ධයක් තියෙනවා කර්මයකට ප්‍රතිසන්ධය කරදින්න බේ කර්ම විඤ්ඥානයක් ඇයි කර්ම වි්ඥානයක්න කර්ම කියන බලවත් එච්ච සිත කැවන්ටික උදුරලා ගත්ත බලවත්ච සිතෙන්නේ එතොර සිත තන බලවත් වන එතර ඒක කර්මයක් එරේ විඥ්‍යානයත්තික පැඩලිච්ච ප්‍රතිසන්ධ විඥානය කර්මයත්ක පැටලිච්ච ප්‍රතිසන්ධි විඤ්ානය තයි හැඩිය හැදී පැවත්ම හැදවී විනාශසය හැදී දැන්තේරුණ ඒනම් පෙරකර්මයට අයිතිකක් මේක ඒ මූල හේතුවයි. කර්මයට හේතුවත් තියෙන අවිද්‍යාවයි තන්නාවයි ඔය කර්මතික තාම ඉවත්තුන්නේ සිටන් ඒ තාක්කල් මේ හැඩේ හදයි ඒකභාවයටත් අදනවා ඒ හදන්නේ සදර මහතා හතුන්ගේ හැඩියා නිසා නාසයක් නාසයක් නෑ සදරමාග හතුන්ගේ හැඩයක් හදන්නේ ද පැහැදිලී කොස රච්චරුවන්ගේ හැඩේ හැද කවුත් කර්මය විසින් එ කර්මයට හේතුවන අවිද්‍යාවයි කවන්්ටික ුදරලගත තන්නා වන්නමී තන්නාවට හේතු අවිද්‍යාවනමීද අවිද්‍යාව තන්නාවට හේතුයි තන්නවා අවිද්‍යාවට හේතුවයි ඒ අනුව කර්මයක් කලා ඒ අනුවසතර මහදතාතුන්ගේ හෙඩක් හැදවා පටන් ගැන්ම හැදවා හැඩිය හැදවා පැවැත්ම හැදවා විනාස්ස හැද පුබ්බන්තේ ඥාන දැන්තුකට අපේ හදලතියෙන්නේ කර්මයෙන්ද හෙමනැත්තං වෙන කවරරි හදල දුන්න දෙවියන් වහන්සේ මැව්ුවද හා බ්‍රක්්මය මැව්වා ද දෙවියන් වහන්සේගේ කැමැත්තද මනත් වෙන කවරුවර හෙතුවද කර්මයට අනුරූපද කර්මයට අනුරූපයි එනගේකට හේතුව අවිද්‍යාවයි තන්නාවයි අවිද්‍යාවටත් හේතුවත්තින ආශ්‍රව කාශ්‍රව මේ කැමතිකක් ඒට සිත ඇලිල් ලතිනවා නාසටි කැමති කනඩත් නාසේරත් කැමති දිවටත් කැමති සරේරත් කැති නසරත් කතිැ එති කැමතිද කාමයයි කැමති එ වඩා කැමතිැන ආශ්‍රව කැන චන්දරාග ද නාසට චන්දරාග තියෙනත් තියන චන්දරාගේ හේතුවයි හොඳයි කොයි නාසේ අයිති වෙන්න රූපේට. රයට න නාමයට නෙමී නාමයක් උපදවන්න ෝක ප්‍රත්තිය වෙන මූලික වසයෙන් එහ මේකයිතු රූපයට සතම හදහතුන්ටන රූපකිව තර නාශ්‍ය යිති සතරම හදහත්තුන්ටන මේකයිතු රූපයට නාශ්‍යයිති. ඒකට තියෙන චන්දරාගය තෘෂනාව හරිද එතකොට දැන් රූපය සිතත් එක පැටලිලා නෙද සිතින් ගෝක කල්ලගෙන නැද්ද. න්ති සිතට කියැන්නේ නාම කියලන්න නාමරූප දෙකක ක්‍රියවදධතින් සිතේ ක්‍රියාවක් තියන රූපේ ක්‍රියාවක් තියනෙන ඇයයට කකම්මචිත යරුතු හාර කියන ප්‍රධ්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවන හිතන ක්‍රියාවක්. තොර සිතේ ක්‍රියාවක්තිය නො සිත ප්‍රවෘතියක් තියන ක්‍රියාවක්තිය න සනයක්ෂණයක්ෂනයක් පාස සිතුවිරි එනවා යන වනවා යනවා ඇතිවෙනවා නැති වෙන සනයක්ෂණයක් පාස. එෙනම් නාසයට ඇලුම් කරන සිත චන්දරාගේ චන්දරාගේ කියන්නේ තෘෂ්නාවය සමුදාරය සත්්‍යය හරිද දැ නාසේ කැන රූප සිත මේක බැඳිලති න නාම රූප දෙක ක්‍රියාත්මකරේ පැහැදිලිද කියනෙක් නමරූපච්චා සලා තන සලා යතන පච්චා පසපච්චා වේදන වේදනා පච්චා න්නා තන්නාපච්චා උපාදානං උපාධන පච්චා බව බවපච්චා ජාතිපච්චා දැ නාසයට ඇලුම් කරන්න ගිහිල්ල කොහේදහි දැම්මි ජරා සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සම්බවන්ති.ඒ දුක්කා රි සත්‍යය පැහැදිලිද කියන එකඒ දුක්කා රි සත්්‍යය. එයි නාසයට ඇලුම් කරන්න ගිල්ලා චන්දරාගේ පවත්වන්න ගිහිල්ලා ඒ අනුව අවිද්‍යාව ක්‍රියාත්මකවුණා අවිද්‍යාව කියනෙ නාමධර්මයක්, ඒ අවිද්‍යාව නැමති නාමධර්මය තවත් නාමධර්මයකට ප්‍රත්‍යයි. ඒ තමයි කර්ම කියන නාමධර්මයට, කර්ම කැන සිතුවිලි සිතුවිලි කියනෙ නාමධර්මය. ප්‍ර චන්දරාගේ කියන නාමධර්මය, අවිද්‍යාව කියන නාමධර්මයට ප්‍රත්්‍යයයි, අවිද්‍යාව කියන නාමධර්මය, සංස්කාර කියන කර්මවලට ප්‍රත්‍යයයි කර්ම ප්‍රත්්‍යයයි විපාකවලට හැදවා හැඩි. තව එහෙනම් ආපස්සට පරිීක්ෂා කරහාම හේතු අහුගෙනවා. පටි සවෞපාදය දන්නව මේ පටිච්ච සමුපාදය තුළ මේ සසිියල්ල තිෙනවා උත්සහ කරන්න මහන් සිගන්න පි් සෞපාදය අවබෝධ කරන්නේ තුළ සියල්ලතිනවා දුකත්තියන දුකට හේතුත් යෙන දුක නැතිකිරීමත් තිනවා නැතිකිරීම මාර්ගය තිනවා ඕකනේ ඔහයන්නේ තාව හබුන් නැති ඕකනේ චතරාරි සත්වයන එහෙනම් මේකට ඇලුම් කිරම් වසයෙන් මේක දෙකේ ක්‍රියාව පටන් ගත්තා ඇ ප්‍රතිසන්ධ විඤඥානය සම්බන්ධ කලානනි අ කුසරජ්චුරුවන්ගේ කර්මයට අනුරූපවඒක බැඳිච්ච තෘෂනාවත් එක්ක බැඳදිික්්ච කර්ම විඤ්ඥානය මවගේ කුසේ බැස ගත්තා අර යුක්ටනුවට සම්බන්ධ වෙලා. තේරෙනවද කියන එක. තො නාමරූප දෙකේ ක්‍රියාවක්නේ වැඩ මවගේ කුස තුළ පුද්ගල එප පහල නිිනෙහි නාම රූප දෙක ක්‍රියාව කුසතුල පටන් ගත්තා ඒ වැඩීම තුළ ආයතන හයක් පහල වුණ ආයතන හයක් පහල වනන ස්පර්ෂයක් සිද්ධ වෙනවාම තවයි ආය නවත්තන්නේ බැහේ ඉස්පර්සායක් සිද්ධ වනත් විඳීම් පසපච්චය වීගෙන විඳීම හයක් තියෙනවා විඳීම් හයක් තියෙනවන ඇලිම් හයක් තියෙනවා ඇලීම් හයක් තිෙනව උද උපාධනහතරක් තියෙනවා උපාධානති වනතායි කර්ම කරනවා කර්ම කරනවා දුපත්ති භවයක් ලැබෙන උපත්ති භවයක් ලැබෙනවද පහළ කරනවා ජාති ඒගාවට මොනා දම්බවෙන්නේ. ජරා මරණ සෝක පරිදේව දුක දෝමන සුපායාස සම්බවන් ඒ අයිති දුකට දුකා රිශත්්‍යයට ආපස්සට පරීක්ෂා කරා හේතුව ප සම්පාදය ආපසට පරීක්ෂා කරන්න හේතුව මක චන්දරාගේ. ඒ තොට හේතු අයින් කරන්න ඕන. දුරජාන් වවාස දේශනා කර යංකිංචි සමුදය දම්ම සබන්තන් නිරෝද් දම්ම යංකින්චි සමුදය දම්ම හේතු ප්‍රත්තයෙන් හටගන්න යමක් ඇද්ද සනයක් තුළ නැති වෙනවා. සබන්තන් නිරෝධ දම්ම. එනම් චන්දරාගේ කියන සිතුවිල්ල හේතුවන්ගෙන්ට හටගත්ත ඔවු අවිද්‍යන්දන. නොදන්නකම නොතේරෙනකම නොවැටහීම මුලාව තමයි න්දරාග තියන්නේ එකන කැත්තෙන් ඇලෙන්නේ යමකට එඩ නිවැරදිව දැනගත් අද දැකගත් අද ඔබෝධ කරගත්තාද වටහාගත්තාද අවිද්‍යාවට ඉඩනේ ත්‍රවිද්‍යාවට ඉඩ නැත්තේ චන්දරාගයා අයිකර චන්දරාග අයින්කරානං එයා විද්‍යාව උපදවල එහෙනම් චන්දරාගේ කියන්නේ තෘෂ්නාව හෙවත් සමුදාාරය සත්‍යේ දතොත් හේතු අයින් කරන්න ඕන නාසේයට තියෙන චන්දරාගගේ යින් කරන්න කිවා. එතකොට මොකද කරන්නේ අවිද්‍යාවපටන විද්‍යාවිට නැත්තම් සංස්කාරහැන්නේ පිළිබඳව සංස්්කාරණ ඇත්ත ප්‍රසධි විඤ්ඥානයක් නෑ එනි සා තාගතයන් වහන්සේ දේශනායන අවිච්චා යත්තේ වශසේස විරග නිරෝධ සංකාර ර සංකාර නිරෝධ විඥාන් නිරෝධ විඤ්ඥාන්නිරෝධ නවරප නිරෝධ එතන හට නිරුද්ධයි. යි නවත හටගන්නේ දැන් නැවත හදන්න ඕනෙද හට නොගන්න තැන හොදද මොකක්ද හොඳක් හටගන්නකද හොද නෑ පැවැත්මද හොද නොපැවත්ම හොද හට නොගන්න තැන ඇයි හටගන්න තැන තියනෙ ජරාමර නොලට හිදානොඒ දුක්කාරි සත්‍යය කර්මයයට එරුන් ගත්තා පුබ්බන්තිය ඥාන පෙරභවයේ ඒට කියන කම්මස්ස කතා සම්මාදිිටි. ඇ පෙරබවේ කර්මයන් කියන එක නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා ඒ කම්මස්ස කතා සම්මාධිටි දැන්තේරෙනොත්. විපස්සනා සම්මාධිට්ටි හේතුන්ගේමයි හටගත්. එතා විදර්ශන ඥාන හේතුන්ගේමයි හටගත්තේ. චතුස්සත්්‍ය සම්මාදිිි. චතුර අරි සත්ය. ඇතුළත් දුකාර සත්තේල ගිල ැවත්වා. යාා මරණ සෝක පරිදේව දුක් දෝමනස්ස උපායආසා සම්බවන්තිී කියන තැන නවත්තල තිෙන. ආපස්සට පරිීක්ෂා කළ සමුධාර සත්‍යය ඔවු වෙන චන්දරාග හින්දීමයකුුණේ. එක වඩ සමුදය බුදුරජණන් වහන්සේ දේශනා කරේ තියාගණ්ඩ ද අයින් කරන්නෙද හේතු අයින් කරන්න කිවනන්නේ එතකොට මකක්ද නාසේන වුණ චන්දරාගේ තියන තා කල්ලා ඉහදන. න්දරාගති න අවිද්‍යාව තියන තාක්කල් චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්තිය වෙනවා අවිද්‍ය චන්දරාගයට ප්‍රත්තිය වෙනවා. දැන් එතකොට ඒ නාසයට තියෙන චන්දරාග අපි අවසන් කරන්න ලෝනෙද නත අවසන් කරන්න කවදද අන්න එතනයි ගැටලූතින්නේ එතනයි ගෙටලුව තියන්නේ. තවරුද දෙක වුණත් පුුවන් හැබ අදත් පුලුවන් දැනුත් පුලො තේරෙන නවදේ. හෙටවරදැන් බාහිරර බාහිර සුගන්දයන එන්නෙමකට නාසයටට හමුවවෙනි බාහිර ගඳසුවදැන ගඳ සුවද ම න ඇද දිරතිී. ඇ සතර මහදාතු. සතරමහ දහත්තුවන්ගේ ඒ සවභාාවයට තමයි ගඳසුුවදන අපට පෙන්නන්නේ සතර මහතාතුන් ගේ භහාවය පෙන්න්නන්නේ. නාසියක් සතරමහතාාතුන් ගෝචර වෙන ගඳසුවද සත්‍රමහධාතු පටව්‍යාප තිචචවායෝ වර්ණ ගන්ධ රසෝජා. හැබැයි ඒක හෙදෙන කර්මෙන් නිෙමි බාහිර ගඳ සුවද හැදෙන කර්මෙන් නෙමි ඒක හැදෙන්නේ සතරම හදහතුන් සතරම හදහතුන්ටම ප්‍රත්වය වෙන පට ව්‍යාපෝ චිචවායෝ වර්ණ ගන්ධ රස හෝජා කියන මේ සුද්දාාස්්‍රක කලාපය බාහිර ගඳ සුවන්ද ඒ සුද්දාාශ්‍රයක කලාපේටම නැව නැවත නැවත නැත ප්‍රත්යව වෙන උපකාරවෙන් එහෙනම් ඒ බාහිර සුගන්ධය චිතක්ෂණ දාහතත් තුළ ඇතිවෙලා නැතිවෙන ඔය දෙක නිසා සිතක් හැදන බෝධන්නවා අධ්‍යාත්මික නාශ්‍යයයි බාහිර ගන්ධය නිසා සිතක් හැදෙනවා කියලා ද තමන්ට ගඳ සුවදති බුදුරජාණන් වහන්ස පැහැදිරියම දේශනා කරන්න නිස්සත්ව නිංචීව කියලා සතක්ෑ ජීවි නෑ එහනම් මොකක්දතියෙන් ක්‍රියාවක්තියෙන්. ද නාසේ ක්‍රියාවත්වී නවා බාර ගඳ සුවදි ක්‍රියාවත්වයෙනවා එකත් ඇති වෙන නැතිෙන මහතකින් නැතිලේවා. එ ඒ දෙකනිසා සිතක් හැදෙනවා එන ගාන විඤ්ඥාන. ගන්ධ සුවන්ද දැන ගැනීමේ සිතක් හෙදෙනවා. ඒ සිට හැදුනේ නාසයේ ගන්දය හින්දනමීද ද මට ගන්ද සුවන්දද? මට සුවඳයි මට ගඳයිද එම ඇත්තම් මේ සතර මහාදාතු බාහිර ගද සුවඳනමති සතරමහාදාතුන් එක සම්බන්ධවීම නිසා මේ දෙකේම නැති එකක් ආවද නාසේ සිත්තියනවද එ බහිර ගඳ සුවඳ දෙ සිත්්තිය නද න. හැබැයි විවාාහිර ගන්ධය මේ නාස එක ගැටනවත්ක් මොමකක් දෙන්නේ කොහෙවත් නැති එකක්වෙන්නේ යකට හොඳ උදාහරණ තියෙනන අතේ ශබ්ද න බෙරේ සබ්ද ති නොද ඇැ අතයි බෙරේ ලංකොරට සබ්දයක් ගන්න බේහිද. ඒ සබ්දි කොහෙද තිබි. අතෙත් නෑ බෙරෙත් නෑ හේතුන්ගෙන් හටගත්තා බෙරට තට්ටු කරාද අතෙත් නැති සබ්ද බෙරෙත් නැති සබ්දයක්.ආව. නාසේ සිත්නේ නාසේතුල සිත්තී නොද බහිර ගන්ධය සිතේ නද ඒත්න හැබ ඒ දෙක සම්බන්ධ වීම නිසා සිතක් උපදිනොක් කොහෙවත් නැති සික්. ඇබැයි ඒ සිත ප්‍රත්තයට අනුරූපවයි ඒ පලේ හටගන්නේ ප්‍රත්තේ කියන උපකාර උපකාරයට අනුරූපවන මේ දේ ප උපකාරයට අනුරූපව ඒ පලේ හටගන්න යන්තන්නන් ගඳ ඒ අනුවන මේ දේසිත හට ගත් ගොඩාවක් ගන්ඳන ඒ අනුවන මේ දේසිත හට ගත්තේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණට නං ගතන ඒ අනුවන මේ දේශත හටගත්ත එතවට ප්‍රත්්‍යේයට කියන උපකායට අනුවන මේ දේසිතහට ගත්ත. ත්ට අනුරපයි සිත හටගත්. හොදයි ඒ හටගන්න සිතට කියන්නේ විපාක විඤ්ඥාන. අරමුණ දැනගන්නවන විඤ්ඥානකයෙන් ගද සුවද ැනගන්න විඤඥාන ඉනිසයිකට ගාන වි්ඥාන කියන. ගද සුවද දැනගන්න සිතටෙක් මකද කියන්නේ ගාන විඤ්ඥාන ගාන විඤ්ඥානී තුංා කාරයි. කොහොමද. ඉතාම දුප්පත් අසරන අතු පැලක ඉන්න මනුෂ්‍යයාගේ නිවස සුවඳවත් කරනවා ොට තියන ල්ගහ මල්ටික් කඩාගෙන විල්ල පිරිසික නැත ොක දර නැද්ද හරි. ඔය හට්ටියක ගෙවල්ලල තියනත් පරිසරය ඇතු එත පරිසරය සුවද වත් කරනවා එයා ප්‍රසන එකක් ගාල නැත් ල ග වල ඉන්න මනිස් සිට මදරුවල ඉන්න මිනිස් රජ ිගවල්ල ඉන්න මිනිසු. පෑ විසි අතම සුවද වත් කර නැ. කොට ඒ ඇත්තන්ටන් නාසේ ගන්දය නිසා සිතක් හෙදෙනවවා අර මහහාමන්දිරවල ඉන්නට ඔයත්තන්ටන් තරය ප්‍රසක ගහගත්තවස්ථාව විතරක් නාසේ ගන්දය නිසාස් සිතක් හැදෙනවද. අ දුප්පත් අසරනතු පැලක ඉන්න මනුස්්‍යයා ගහෙෙන් මලිටික් කඩාගෙන විල්ලා වතුරට දාලා එතනින් යාට ග නාසේ ගන්දය නිසා සිතක් හෙදවද හැදෙන අදන හේතු පලනිි කොච්චර දුරයන්න න්නේ හැබැයි තුන් ආකාරයක් තියෙනවද තුංාකාරයට බෙදවී අන්නේ අතම හොයා ගන්නය.හවදේ සිත හැද තුංගාකාරයකට දෙවියන් වහන්සේගේ මැවීම නං ඇයිද යනෙත් මේ තුංගාකාරයකට හදල තින් අර මහ මන්දිරේ රජ මාලිගාව තය නසුම ධර්මානුසයට අග්‍රහණය කරන්න වාසනාව නැද්ද. කෞදයක උදුර ගත්තේ කවුදෙන් නැති කලි කර්මය විසින් දැන්තේ නසේ එත වට හනම් ඒ නාසේ ගන්ධය නිසා හැදෙන සිතතුං ආකාරේද දැදවට සුගන්දයටත් කැමති නාසේරත් කැමති නාසේරත් චන්දරාගේ ඇතියනවා බාහිර සුවදරත් චන්දරාගේ ඇත්ති න ඒදික නිසා හැදෙන සිතරත් චන්දරාගේ තින නිගන්දාකින්නම් වෙෙන්නේ ඇයි එ හේතු හදන හේතු හැදුවත් පල පල බුක්තිමි තින්නේ න දුරජන් වන්සේ දේශනය කනවා ප්‍රියදට ඇලෙනවද සසරයන්න වෙන ප්‍රියදයෙන් සිට අයින් කරනවා සසරෙන් නිවනට දැහනම් නාසයට තියෙන චන්දරාගේ අයින් කරනවා ඔබෝධය තුළ ඇයි මේ සතරම හදාතුන්ගේ සකස් වන කර්මයට අනුරූපොයි හැදිල තියෙන්නේ කම චිත යුරත්තු හාරක කියෙන ප්‍ර්‍ය හතරයෙන් නිරන්තරය හදනෝ චෙසක්ෂණ දාහතත් තුළයි පද බිදිනවා මට මොකට දම. නැනයක් පාස ඇතිව වෙන නැතිවෙන තම අනිත්්‍යේ කියල කිව අනිත්‍යන යම් දෙයක් දුකයි මගේ කැත හැටියට නෙමේයි සිද්ධවෙන්නේ ප්‍රත්්‍යේයට අනුරූපවයි පලේ හට වෙන තියෙන්නේ උපකාරයට අනුවයි පෙරබවයි කර ගත්ත කර්මයට අනුරූපය එකක හැදලති නැද්ද එනඩ බාහිරට නාසියට දැන නස්ුවද ඒ සත්‍ර මහදාතුන් සතර මහදාතුන්ම ප්‍රත්්‍යය වෙලා නිපදවන ධර්මතාාවයක් අප මුලා කරන්න සංඥාාවෙන් ගන්නේ ඒ දෙන සැහැදෙන සිත ඒ දෙගන සැහදෙන සිත නාසය තුළ සිත්න බහිරගන්දය සිත්නේ හැබ ඒ දෙක සම්බන්ධවීම නිසා සිතක් හැදෙන සම්මුති දේශනා නම මේ පරමාර්ථ දේශන සම්මුති දේශනාත් තුළ මේක අවබෝධ කරන්න බැහැ අමාරුයි. පරමාර්ථ දේශනා තුළ තමයි මේ ච්‍රාර්ශත්‍යය ධර්මය අවබෝධ වෙන්නේ. දැ පැහැදිිය පෙන්වා නිදැ දුක කියන තැන ගිහින් නවත්තනව එහගේ ගාන විඤ්ඥානය හේතු පළ ධර්මතාවද නැද. පල ධර්මතා එතුරේ ගාන විං්ඥාඩ කැමැති නම් එතන තියෙන තන්නාවද නැද්ද කැමති කියන තෘෂ්නාවන චන්දරාගේන චන්දරාගේ කැන තන්නාවනි එදර තන්නාව හේතුවනි හේතුව මොකද කරන්න හේතු අයින් කරන්නයි නම්. නැහතන් නැවතත් නාසයක් න්‍යතු වසෙන් මහදවා නියතවශ නාශයයක් ඇදුවත්ේකට ගඳු සුවද නීතව වසය සම්බඳධ වෙනවාමයි ඒදක නිසාසිීතක් එඇදනමයි ඒසිතට ඇලනෝමයි නැද්ද ඇලනෝ ඒසිතට ඇලනවා. එහෙන ගාන විංඥ්ඥානය එතුවට සම්බද්ධ වෙලාඉන්නේ රූප ඇත්තෙක්ක. ඇයි රප ත්තෙක කිවේ නාශය රූපණ බහිරගන්ධයත් රූප එහම් නාම රූප දෙකනේද ක්‍රියාත්මක වින් නසිකන් රූප තොර ගඳ සුුවඳද දැන ගැනීමේ සිත නම හරිද එ නනාමරූපදන දම මේ ක්‍රියාත්මක වින්. නාමුර පච්චා සලා එතනක් සලා එතන පච්චා පස්ස පස පච්චා වේදනා වේදන පච්චා තන්නා තන්නාපච්චා උපාදාන උපාධන පච්ා බව බවපච්චා ජති ජාතිපච්චා දැන්කෝයිදගීල නැවත්ති. නාසයට කැම තරනම් ඒත් ගීල නවත්තන්නේ දුක කියන තැන බාහිර සුගන්දයටට කැම තින ඒත් ගිහිල නවත්තන්නේ දුක කියන තැන යි තක් හදන නට එකට සිතර කැමතිද ඒකත් ගිල නවත්න්නේ දුක කිය තැන ගාන වි්ඥානය නම රූපක රූපයත් එක්ක සබන්දධ වෙලා තියෙන්නේ නම රූපදකට හේතු ප්‍රතිසන්දිී විඤ්ඥානය. විඤ්ඥානපච්චා නමරූපා. ප්‍රතිසන්ද විඤ්ඥානයට හේතු පෙරභව කරගත්ත සංස්කාර ඒ කියන්නේ කර්ම කර්ම නිසා තමයි එත්තුම් ආකාරයකට බෙදුවී. හීන මධ්‍යම ප්‍රනීත ආකාරය තුන් ආකාරකට බද සංස්කාරහෙවත් කර්මය විසින්. ඒ සංස්කාරහෙවත් කර්ම පැටල්ල ලාපු විං්ඥානය තමයි අර විපාක පිණි අපට සකස් කල දෙන්නේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී. තේරෙනද ගැඹුරුවිට කියන්නේ තර සංස්කාරවල්ට හේතු සංස්කාර හැදුවේ සංස්කාරරි ගැනෙ සිතුවිල්ලක් විතරයිනි කුසල සංස්කාර කුසල සංස්කර ගැන සිතුවිලි විතරයි. මෙ සනයයක්තුළ ඇතිලා නැතිලයනවා. ඒකට හේතු අවිද්‍ය අවිද්‍යාාව ැනෙ සිතුවිල්ලක් විතරයි. අවිද්‍යාවට හේතු චන්දරාගේ චන්දරාග කියන්නේෙ. සිතුවිල්ලක් දරයි ඒ සැනක්තුල ඇලෙන වනක සිතුවිල්ලන්නේෙමේද නැ දොට හේතු අයින් කරන අයින් කරන්න මෝනිි දනෙ. ඇලුනොත් විද්‍යානමේ අවිද්‍යා නොඇලුනොත් විද්‍යා ඇලුනොත් අවිද්‍යා එන චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්තියි අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රති්‍යයයි සංස්කාර ප්‍රත්් සන්ධ වි්්‍යානයට ප්‍රති්‍යයයි නාම රූප දෙකේ ක්‍රියාව ගීන් නවත්වනවායි දුක කියන තැන. එක ආරි සත්යයක් එක්සිස කැන හොට ැන බැන්න කියලා. එකර අපට බවත් තුනක් පිළිබන්ඳව ගැටලුවක් විස නො තැන පෙරභව කර්මයෙන් හටගත් එකට කැන කම්මසගත සම්මාධීක්්ේ දැම හේතු පාල දර්ශනය විපස්සන සම්මාධික්කිය. ගිහින් නවත් තන තැන දැක්කඒ චතු සත්්‍යය සම්ධ දු අරි සත්්‍යයක් දුක කියන තැන. අපට පරීක්ෂා කළ චන්දරාගේ හෙවත් තන්නාවයි ඒ සමුදාාරය සපතිය. දැන් එතකොට හේතු අයින් කරන්න ඕෝනත නෙත ඇතු අයි කරන්නඕන. එකට ප පලේ නිරෝධයි. මකක්ද පල දුක නිරෝධයි එනිවනැයි එතනට අපි කෝත කොහමදා විතනට පන්සිල් ගත්තා. සමාදිවූ සිතින් බනකවා පද වගෙන නැගිට්ටා එත වට කරුණු කියා සම්පූර්ණයද. සීල පක්්ඥා ඔය පේවරතුන මොකේද තින අරයෂ් ටාංගික මාර්ගය දැන්තකොට සම්පූර්ණයට නැ තම තේරු නැද්ද කියනයි. පැදිලි නේ ඒතු අන්කරන්්ඩෝනන හේතු අයිංකරප පල නිරෝධයයක් තිය කැමති ප්‍රවෘතියටද පැවැත් මට ඒනන් දුකට කැමති වඩෙන. දුක කියෙන තැන ගිහි නවත්ත න පැවැත්මට කැමතිනම් දුකට කැමති පැවැත්මට ආකමැ දෙනම් චන්දරාගේ අයින් කරන්න දුකෙන් නිදහස් දුකෙන් මි දෙන්න ුදුරජාණන් වහන්සේ බනකිවේ අපට අපි බණ කියන්නේ දුකෙන් නිදහස්යෙන් දුක කියනෙ කවබෝධ කරග යුතු ධර්මයක් අර කෙරවලට පරික්සාක බල හොදට බද්ධියම පරික්ෂක ජාමරණන සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස සම්බවන්තිී ඒවා මේතස්ස කේවලස්ස දුක්කක් කන්දස සමුදය හෝදී අවිද්‍යා ඇත්තේ වශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ ජාති නිරෝධ බවනිරෝධෝ බවනිරෝධ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසා නිරුච්ජන්තිී ඒව මේතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝතී දුක්කන්දී අවසානය එයහි පරිි සවපාය තුළලන ේද යෙන්නේ මේක පැහැදිලියවම අවබෝධද මේ පැහැදිලියොම දැනගත්තද දැකගත්තාද ස්වඩි තමන්ට හිතා ගණ්ඩ පුුවන් අනේ පිරිිසිරිතු මට ද කිව තමන්ට මේ ධර්මය මෙආකාරෙන් අවබෝධ වුණන් මම අපායකමන අවසන් කළ කියලා හිතාගණ්ඩ කිවා ම තිරි ස ෝකට යන ගම අවසන් කලා කියලා හිතා ගණ්ඩි කිවවා. ම ප්‍රේත ලෝකෙටයන ගමන අවසන් කලා කියලා හිතා ගණඩ කිවා. නියත සම්බෝධි පරායන පුච්චලේ මම සෝවාන් කියලා නැකිට ඉඩි කිවා. අන පිටි සිරිිත්තු මාටිකිවේ. මේ හේතු පළ ධර්මතාවය අවබෝධය ංකා විතරණ විසිුද්දියී. හේතුගේ හටගන්නේ. යම් තැනක හේතුව කටගත්තද එතන පලයක් නියතවසයෙන්ම හටගන්නු. හේතු අයින් කළො පලන. උදාහරණයක් කියනවා තන්දරාගවත්තන්න මහාගහක් කපල බිමදාන මහාගහක් කපල බිමදාන බිමදාල් ෙ සියලු මුොල්ටික උදුරන පුංචි මු ලක්කක් තියන්නේ සියල් මුල්ටික උදුරනඒ සියල් පුංචි කෑලික වලට කපන සියලු මුොල්ටිකයි කඳයි අතුයි කොලා එොක්කොම පුංචි කෑලි වලට කපල තද වවේ වෙේලන වේල ගිනිතියල පුච්චනඒ පුච්චපු තැන තිය නළුටිකත් අරගෙන කුල්ලක දාලා සුලගේ පොලනො දෙරනද දෙකන සුළගේ පොලනවා ඒකත්ත මක් කිතුරුුණොත් ගගේ සැප පහර ගිල්ලනො ඒ ගහ නිසා නාගතයේ ගහක්ක දෙන්නේ කවදාවත් දෙන්නේ ඒන චන්දරාගෙවත් අන්නාව කිවේ මොකද කරන්න නි. ැසි අටාආකාර ඇත්ති තෘෂ්නාය දැන් කපල බිමදාණ්ඩුවයි පිරිසක් ඇති කපල බිමදාල හැබයි වැඩි පිරිසක් ගහට වතුරද්ධාන පෝරද්ධාන තන්නාව නැමැති ගහට චන්දරාගේ නැමැති ගහට වතුරද්ධාන දුකම බලාපොරොත්තිීතිී කිවා කාශ්‍යපය නනහහවා න අල්ල තර බදුරජාණන් වහන්සගේ මහනි මේ දුක තමා විසින් ඇති කරනවද හෙම නමේ කිව්වා එහ දුකා අනුන්විසින් ඇති කරන දෙයක් නැහෙමත් නෙමේ එඒ දුක තමුණත් තනුණුත් දෙගොල්ල එකොතුවෙලා ඇතික ගන්න ද නැහමත් නෙම එ දුක ඉබේ හටගන්න එකක් නැ හෙමත් නෙමේ. එන දුකයි කලකක් නැද්ද තියෙනමයි කිවවා. එන උහන්ේ දන්න ද උ වහන්ේ දකි නැද්දේ නෑම දන්න ම දකිනවා අනේන මට කියල දෙන්නඩු කිව. ජාතිපච්චා ජරාමරණං කිව යම් තැනක පහල වුණාද හටගත්ත අද සකස් වුනාද තර තියෙන්නේ ජර එහ ජරාමාරණටි අයයිෙන් කරන්න නම්මකක් දයන් කරන්න ඕන. ජාති අයින් කරන්නුවන පහලවීම සකස්සීම හටගැන් කටිගැන ඉපදීමකිල් ඒ අයින් කරන්න මෝ නනේ එදනම් හැදෙනවන යම් තරක් දුකයිදනෙද? දුකෙන් නිදහස්සෙන්න්නන ජරාමරණවලින් නිදහස්සන්නන ජාතියින් කරන්න ඕනේ දැනෙද. ඇත අංකරෙන ෙන්න්නු කයි මුලට මකක් දයින් කරන්න ඕනේ කියන ල ජාති අයින් කරන්නන භවයයින් කරන්න ඕනේ. බවපච්චා ජාතින භවයායින් කරන්නට උපාධනයයින් කරන්න ඕන. ඇද රපාදාානයයින් කරන්නට තන්න වයින් කරන්න ඕනේ. තන්නවයින් කරන්නන වේදන විදීමයින් කරන්න ඕනේ. විඳීමයින් කරන්නන ඉස්පර්ශයයින් කරන්න ඕනේ. පසබච්චය වේදන ස්පර්සියයි කරන්නන යතනහයායයින් කරන්න ඕනේ ආයතන හයායින් කරන්නන නාම රූප දෙකයින් කරන්න ඕනේ නාම රූප දෙකයි කරන්නන ප්‍රස්සන්ධ විඥානයයින් කරන්න ඕනි. ප්‍රත්්සන්දි ඤ්ඥානයයින් කරන්නන ංස්කාර අයින් කරන්න ඕනි සස්කාරයින් කරන්න ඕන්න අවිද්‍යාව අයින් කරන්න ඕනේ අවිද්‍යාවයින් කරන්නන චන්දරාගය අයින් කරන්න ඕනේ. දැන් මගත්දේ ලච්චි. ඒන චන්දරාගේ නෙමේද මේ සෑම දෙයකට මංගුල දැන්හෙන ඉඳල නාසයට චන්දරාගයක්ත් නෑ බාහිරස්ුවන්දට තියෙන චන්දරාගත් නෑ ඒ දෙක නිසා හැදෙන සිතට චන්දරාගත් දැ මේ මොත ඉඳල නැද්ද අයි හැදුවත් ඉතින් මට කරන්න දෙන්නේ ඇ ය හද නොමද තිගෞට චන්දරාගයින් කරන්න තියන්නේ ලොකු වැඩක් නෑ ඇලෙන සිත නොවැලෙන බවට පච්චරා නෙච්චර තියෙන්නේ ඇලින කන කරන්න සින් ඉති නොවැලන සිත කදාගන්න ොක ඉවරණ ඒ අවබෝධියය තුළ නොවැලන සිතඉන්නේ. නොවැලනි සිතක් ඇති කරගඩකව වඩ කවදාවත් ඇති කරගන්නේ. අවබෝධය තුළ නිකම් මේන නොල්ලන සිත දන්න එල වැඩන්න ඇල්ලිනොත්මට දුකතමයි හැදෙන්නේ ලා පැහැදිලිද කියන එක. ඒනන් දිවත්තේ වගේ ඒතුන්ගේ හටගන්නේ කම්ම චිත්ත ඉරර්තුවා ආරි කියන ප්‍රත්්‍යය හතරින් සැන අස්සනඇස්සනයයක් පාසෝපද නෝදීව. ගෝචර වවෙනි බාහිර හස්සය? හැද සතරම ධාතුය වස් ුද්දශ්ටි කලාාපෙන්. ඒ බාහිර රසේ දිවයි නිසා හැදෙනව සිතා. මට රස නෑහ කෞුර කියන මට රසයි කියලා ඒක කියන අවිද්‍යාවතුල ඉදගෙන. හේතු පල ධර්මතාවයක් තියනෙනවා ආහාරටික දිවේතියනකොටම රස දැනගන්න සිතක් හැදෙනවා. ඒ සිත දිවෙත්නේ බාහිර රසයත්නේ තේරෙනවද කියන එක හේතු පල ධර්මතවයක්ත්තියෙන් ජිවවා විං්ඥාන. එකට කියන ජිවවා විං්ඥාන රස දැනගැීම සිත. හේතුන්ගෙන්ද හටගත්ත දිව රසයනතන් ඒ සිත කවදාවත් හදන්න බෑ දැ මේ මොහත ේ සිත් හැදෙන්නේ ජීවාවිං්ඥාන දැන් හැදනවත් එලියට හිල බීම එකක් බොන්ඩ ජීවා විඤ්ඥායක් හැෙනනවද නැද කියල බල මොන හරි දෙයක් කටට දාගන්න ජවා විං්ඥානයක් හැදනවද නැද් රස දැන ගැනීමේ සිත දට හේතු පලනමද එදොර ඒ රශසිය ප්‍රත්තියට අනුරපවර්දම ද එපාලේ හට ගත්ත ඇයි යන්තන් රසන? අයෝ මේක එ්ච රසනෑන ඒම සිතක් හෙදෙනවද මේකනම් තරමක් හොඳයි මේ ගන තර්ම රසයි ඒම සිතක් හෙදෙනව හොඳ ප්‍රනීත දෙයක් මිහිරම දෙයක් කටට දාගත්ත දැම්මකදික සිතන්නේ මේ ද හැදුුණ එදොට තුංාකාරයයක් යෙන තොරරු දුප්පත් අතු පැලක අයිංසක මනුස්්‍යත් මොනහරි දවසට කීපවාර්නක් කට දාගන්න ඒ මනුසට සිතක් හෙදෙනු කිවවා විඤ්ඥානය දෙවකට්ටටත් එලෝලු තුන හතරක් එක්ක වෑජන තුන හතරක්ක එක හදාගන්නා යම්දිය ඕගටටත් ඒ ප්‍රත්තියට අනු රූපණය වේ දේ සිත්තදෙන්නේ හොඳයි මහා මන්දිරවල රජ මාලිකාවල් වල කැතම කාලක් විතර පාට සුවඳයි නැ්දැව කටේගල හෙදෙන හම සුවද ෑ. <Sess> <Sess> රජ මාලිගවල් රස බොජුන් එගුලන්ට සිතන් මේද හැදින් ඇයිමිතුංගා කර රාතු පෙලේ ඉන්න මනුස්්‍යයට නැ්දේ සිත හදාගන්න වාසනාව දෙව කට නැද රජ මාලිගාවල් රස බොජුන් ඒ සිත්හදාගන්න වාසනාව වෙනස නැ කවු්ද එතුනට බේදී දෙවන් වහන්සේ කැමැත්ත වැරදිවැට හෙමුණන්නේ ඇහි ඉතනතිනි මනුසයෙක්ණ. මරූප දෙකක් නැතනත්වීමෙන් දොවස් සියලු දෙනත් නාමරූප දෙකක් රතු පෙළේ ඉන්න මනු්‍යය නමරප දෙකක් දැ දෙවියන් වහන්සේ තුොර සාධාරණයිද. මහාබ්‍රාක්්මය සාධාරණයිද ද සාධාරණයි කර්මය විසි හැදී. ඒ විපාක විඤ්ඥාන තුනම හැදී හීන විඤ්ඥාන මධ්‍යම විඤ්ඥාන ප්‍රනීත විඤ්ඥාන එස්සිත් තුනම හැදී කර්මය විසින්. එහෙනම් කර්මයට අයිතිද කමසකත සම්මාධික්කි. හේතු පල දැකීම දැක් හේතුන්ගේමයි හටගන්න දිවයි රසය නැත්තගේ සිත හදන්නැබේ. හේතු පල දැක්ක විපස්සනා සම්මාධී්ි දැන් චියව්හා විඤ්ඥානයත් බැදිලතියන්නේ රූපත්ෙක් සතරම ධාතුන් නැත්තන්ගේ සිත හදන්න බැහැනි එතුව නාමරප දෙක නේද ක්‍රියත්ම නමරපච්ච සලාතන සලාතන පච්චා පස්ස පස පච්චා වේදන වේදන පපච්චා තන්නා තන්නා පපච්චා උපාදාානං උපාධන පච්චා බව පච්ා ජාති දැ ඒ විඤ්ඥානයට කැමතිද අන්න ගිහින්දානවා ජරා ශෝක පරිදේව දුක්ක දෝමන සුපායස සම්බවන්ති. හොඳයිඒ නාම රූප දෙකට හේතු එකන විපාක විඥානයේ ජවා විඤ්ඥානය රූපත් එක බැඳිලා තියෙන්නේ ඒදොට ඒකට හේතු ප්‍රසන්දි වි්ඥානය නමරපදක ක්‍රියෝප පටන් ගත්තය ප්‍රත් සඳදි විඤ්ාන හිද එනම් ප්‍රත් සඳදි විංානයට හේතු සංස්කාරයේ කරර්මයට අනුරූ පවතම ඇර තුං ාකාරයකට බෙදල ොලතියන්නේ. එනම් සංස්කාරයි සංස්කාරවලට හේතු. අවිද්‍යාවයි අවිද්‍යාවට හේතු චන්දරාගේත් ආව ව බවා්‍රව දික්ටාශ්‍රව දැවතන කාමාශ්‍රවත්තිවරයි. ඇ චන්දරාග අයින් කරම කාමාශ්‍ර වීවරයි. බවෙන් භවයට ප්‍රාර්ථනා කරන්නේ භවාශ්‍රවත්ති වරයි. දිික්්ට්‍ය ආශ්‍රවත්තිවරයි හේතු පල දෙක්කා. දික්ටිඇර්ති වරයිරයි නී? ඉවරද නැද්දක න්දන්න එ පු්බන්තේ ඥාන පෙරභහය පිළිබඳව නොනති නවා නානගතයේටත්තු හොම ේද වෙන්නේ මමද යන්න අනාගතයට හේතු පලයක් අනුවද වෙන්නේ අනාගතේ දැක්ක අපරන්තේ ඥානම් පුබ්බන්තය අපරන්තේඥාන පටිච්ච සමුපාද ධම්මේ ඥානම් විද්‍යා පටිච සමුපාද ධර්මය පිළිබඳව නවන විද්‍යා අවිද්‍යාව විද්‍යාවට. ලට පරික්ෂ කල එන චදරාගයින් කරන්න ඕන. දදිවට තින චන්දරාගත්තයින් කරන්න බයි රසේට තිය චදරාගත්ත අයින් කරන්න ඒදගනි හැන සිතට තින චන්දරාගත්ත යින් කරන්න. පවදද කවත් දයින් කරන්න. කවධරෝ කරන කරඩවාන එ කවදදකන්න කඟින්න දෙදස්වේශයක තමට ඔ තිීරනය ගඩ පුලා ගැඩලෝන. හැේ අදත්? දග ල්ලත් ල ඇබැද නොත් ල සසර නිවැන්නට බණකීවේ. ඇ කාල ප්‍රශ්නයක්. හර සන් කිය පැහදිලිද හේතු පල කර්මයට අනුරූපෝද දුක කියන තැන නවත්තනාද එක දුකාරරි සත්්‍යය. ආපසර පරික්ෂා කරාම මොල හේතුව අහුුවෙනද ඒ සමුදාරි සතතිය. එදොට මෝල හේතු අයින් කරා දුක්ක කියන එක නිරෝධයිද. ඒ ප්‍රවෘතිය නවත්වනවා දර දුක නිරුද්දයි. සීලයකහි පිහිටියා තැන් පත් වූ සිතන් බනහැව්වා ප්‍රඥාවෙන් නැකිට්ටා සීල සමාදිී අර්ස්ටන්ග මාගගේ ලෝකික පැත්තනම යෝකවේ ලොකොතර පැත්ත සසරින් නිවනැට පැහැදි අවෝධය තුළ චන්දරාගේයින්වෙන්න නිකායි කරන්න බ චන්දරාගේ කොච්චරකි වත් අයින් කරන්නේ චන්දරාගගේ අයින් කරන්නක අනන්ත ණතියනවායින් කරන්න හැබයි අවබෝධය තුළ මගයි කරගන්න චන්දරාගෙන දන්නවා ම මම දුක තමයි හදාගන්න කියලා හොඳ ධර්ම දේශන අවසන් කරන හෙ මේක නිරන්තරෙන්මිනෙහි කරන්න තරන බනහාල මේ මෙතන තියල යන්න එපා අරගෙන යන්න නිරන්තරය මේෙක කර බල ෙයෑම මොහොතම සිද්වවෙන්නේ හේතු පල ධර්ම ව ඉද්‍රිය ධර්මයන් එක පැටිලන්න බහිර අරමණ ඒයනු හදන සිත්්පෙ ලක්තියෙන්නේ අපි මේ සසිියල්ල අපි චන්දරාගෙන් අල් ගන්න බදතු චදරගායි ක සයල් චන්දරාගයයින් කරන්නයන එකක් චිතක්ෂණය යන එක චිතක්ෂණ අයයි කරන්න පුලා පැහැදිලිත් හොඳ හෙන සුරෙන්ගින දස් මහතාසය පිජින දර්ශයන පිය පුතුන් දෙදනගේ දන පරිත්්‍යාගෙන් ධර්ම දානයක කනු ලබන්නේ නිවන් සෝකැමති ලංකාවාසී ලොවාසසිියලම ජනයාට නිවන් මඟට පකාරවීම සඳහායි. තවද සුරයෙන් පුතා ගේරෝගි තත්්‍යයම්පූර්ණයෙන්ම නිරෝගි බවට පත්වීම ප්‍රාර්ථනා කරනවා රට ජාති වෙනෙන් දිවි කැප කලාපත්ති වදාළ සියලුමශ්‍රී ලාංකීයමින්නස්වා මින් වහන්සේලාට පින් අන මෝදන් කරනවා. තම දිවිය පර දුවර්ත බරට ජාතිය වෙනෙන් කැ විදී පිදදු සීරමරණ විරුවන්ට පින්ගන ෝදන් කිරීම සඳහ ආබාධිතරණ විරුවන්ට සෙත් ප්‍රර්ථනා කරනවා. ෝදධ ආාධිපති බොරලන්ද ජර යාාන ස්වාමන් වහන්සේ ප්‍රධාන කොට ඒ බෞද්්‍යාමාතිි චාලි ශියලම සමාජයකන්ට සිත් පාර්ථනා කරන. ිින්දස් පවලේ මේගේ සිිරම ඥාතිඉට පින ෝදන් කරන. දේශකනන් වන්සේට නිරෝගිශසෝ ප්‍රාර්ථනා කරනන් වහන්සේ කැමති බෝධියකින් නිවන්සෝ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ස ක ස me බ ව කිය I me ha ga. ඒගේම සුරහෙන් පොතාගේ රෝගීතත්වය. ඇතුළු අනිකු සියලු දෙනාටමත් තුනරුවන් ග්‍යාසිරවා දෙන බේවා ඒතුළෙන්නේ සෑම කෙනෙක්ම නිදුක්කේවා නීරෝගයේවා සුවපත්තේවා සෑම දිනටටම යම් කරද බාධ කොපද්‍රව තිය නගේ සියලු කරද්‍රබාධ කොපද්‍රව දුරුවේවා සියලු දෙනගේ හපත් බලාපොරොත්තු අරමුණ හා කාරය මි් සිදේවා ඒ සධාම තුම් පොුණ ක්තිය හේතු ආසනා වේවා කෙරහිතාගෙන සාදුඛයන්. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාම ඉදදිකා පංයන්තන් අනු මෝදිිත්ව ආචිරන් රක. තුළ හෝක ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගාම හින්දිකා. අඟනු මෝධදිත්ව ආචිරන් රක්කන්තු දේශන හකාසට්ටාච බුම්මට්ටා දේවානාගාම ඉදදිකා. පංයන්තන් අනු මෝදිිත්ව ආචිරන් රක්කංතුමං පරන්ත. ට ස්කරගත්තාන ත්‍රමාණන පුුණනිශක්තියන බප සැමදනාටම සංසාර්දුකෙන් නිදහස්සීම පිණිසම හේතු ආසනාවේවා කියල හිතාගෙන සාදුකය සෑම දෙනට මාසිරවාද කරනවා අභිවාදනසිීරිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මාාවට ඩන්තිී ආයු වන් ඕෝසුකං බලන් ආයුරාරෝ ඔග්ග සම්පත්තිී සග්ග සම්පත්ති මේ අතෝනි භාන සම්පත්ති එමිනාතයේ සමිච්ජතු සැම දෙනාටම තෙරුවන්සරණේ.